ජනාධිපති වර්තමාන ජනාධිපතිවරයා වගේ හිටපු ආරක්ෂක ලේකම්වරයා හිටපු ජනාධිපතිතුමන් ඝාතනය කරන්න තිබිච්ච කුමන්ත්‍රණයක් ගැන. මේ කුමන්ත්‍රණේ සිද්ධ වෙලා තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි පොලිස් දෙපාර්තමේන්තුවේ. පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහෙම කුමන්ත්‍රණයක් කරන්නේ නැහැ දේශපාලන නායකත්වයක ආශිර්වාදයේ අනුබලය නැත්තම්. දැන් නාමල් කුමාර කියන මේ පොලිස් ඔත්තුකරුවා කියලා තියෙනවා සරත් පොන්සේකත් ඒ දේශපාලන කණ්ඩායමට අයිති කියලා. ඉතින් මම දන්නේ ඒ තමන්ව ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරපු මැති ඇමතිවරුත් එක්ක රටේ ජනාධිපති කොයි විදියට එකට වාඩි වෙලා කැබිනට් මණ්ඩලයක් රැස් කරලා පවත්වගෙන යනවද කියලා. මං හිතන්නේ ජනාධිපතිවරයා එතනත් ඇත්තේ පණබයි. දැන් පත්තු කරයිද දැන් පත්තු කරයිද කියලා හිත හිත වෙන්න ඕනේ ජනාධිපතිවරයා එතන ඉන්නෙත්. එහෙම හිතන එක සාධාරණයි. එහෙම නොහිතනවා නම් තමයි පුදුම. වටපිට බැලුවම කුමන්ත්‍රණේ අයියලා ටික පේනවා. දැන් මම ඔබට හෝඩුවාවක් දෙන්නම්. ඒ හෝඩුවාව දීලා මම මේක නවත්තනවා. ඔබ හොයලා බලන්න ඔය DIG කවුද? නාලක සිල්වා. DIG නාලක සිල්වා පළවෙනි වතාවට උසාවියට ඉදිරිපත් වුණා. ඒ පළවෙනි වතාවට උසාවියට ඉදිරිපත් වුණු දවසේ ඔහු වෙනුවෙන් පෙනී සිටිය නීතිඥයා කවුද කියලා බලන්න. අන්න එතකොට මේක පිටිපස්සේ ඉන්න දේශපාලන හස්තය කවුද කියලා හොයාගන්න පුළුවන්. මම කියන්න නීතිඥයාගේ නම. නීතිඥයා අජිත් පතිරණ. මේ නීතිඥයා අජිත් පතිරණ කවුද? රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ දකුණු අත කිව්වොත් නිවැරදි සමීපතම සගේ. ඊට අමතරව මේ මෑතකදී එක්සත් ජාතික පක්ෂයේ බොරැල්ල ආසන සංවිධායක බරපතල චෝදනාවට ලක්වෙච්ච පොලිස් නිලධාරියා උසාවියට යන කවසේ ඔහුව බේරගන්න උසාවියට ගිහිල්ලා කරුණු කියන්නේ අගමැති වික්‍රමසිංහගේ දකුණු අතවන අජිත් පතිරණ නීතිඥවරයා.